ජනාධිපතිවරණ පරාජයට හේතුව තීන්දුව තීරණ ගැනීමට කල්මැරීමයි විපක්ෂ නායක කියයි. මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 9 සිට පැය 24ක ජල කප්පාදුවක්. ගල් කුරියක් නිසා පීඩා විඳින වැලිහිඳ ගම්වැසියන්. විදේශ හමුදා ඉවත් කිරීමට අදාළ යෝජනාවක් ඉරාක පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි. ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් වන නඩු විභාගය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමට නියමිතයි. සිටිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කළ සරත් කුමාර, අතුල මදනායක සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රෝමි මොහොමඩ් යන අය අද අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුවට අදාළ නඩුවේ සැකකරුවක වන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තවදුරටත් කොළඹ ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. රාජිත සේනාරත්න මහතාට ඉක්ුත් දෙසැම්බර් 30 වනදා අධිකරණය මගින් අපහිමි වූයේ රුපියල් ලක්ෂ 5 මගින් වූ ශරීර පදයක් මත වූ අතර ඔහුගේ විදෙස් ගමන්ද තහනම් කළ අධිකරණය විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයේ භාරයට පත් කිරීමට නියෝග කළා. මෙවැනි පසුබිමක නඩුවේ වැඩිදුර විභාගය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදු වෙනවා. සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සරත් කුමාර් සහ අතුල මදනායක යන සැකකරුවන් දෙදෙනා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එමෙන්ම මාධ්‍ය හමුව සඳහා මූල්‍ය අනුග්‍රහය දැක්වීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රෝමි මොහොමඩ්ද අද අධිකරණය වෙත රැගෙන යනු ලැබුවා. සුදුවෙන් මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වීම සඳහා දැනට රිමාන්ඩ් භාරයේ පසු වන සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 30ක මුදලක් ඉල්ලා ඇති නමුත් ඉන් පසුව ඒ කේවල් කර රුපියල් ලක්ෂ 20ක් දක්වා අඩු කර ඇති බවත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා පසුගියදා අධිකරණයට ප්‍රකාශ කළා. ඒ අනුවම ලක්ෂ 20 සපයා දී තිබෙන්නේ මොහමඩ් රූමි නැමැතිම සැකකරු විසින් බවට පරීක්ෂණවලදී අනාවරණ වී ඇතයිද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා එදින පෙන්වා දුන්නා. අද නඩු විභාගය සඳහා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අධිකරණයට පැමිණ සිටියේ නැහැ. 2016 වසරේ රාජගිරියේ සිදු රියානතුරට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය පාට්ලේ චම්පික රණවක මහතාගේ ව්‍රියදුරාව අපමත මුදාහැරීමට අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. ඒ ඔහු අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී 2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ සිදු රිය අනතුර සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාසයේ සිදු කරන විමර්ශනවලට අදාළව පසුගිය 18 වනදා රාත්‍රියේදී හිටපු අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතාද අත්අඩංගුවට ගැනුණා. පසුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර දෙසැම්බර් මස 24 වනදා හිටපු අමාත්‍යවරයා අපමත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. කෙසේ වෙතත් එදින අධිකරණයට ඉදිරිපත් වූ හිටපු අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතාගේ රියතුරුද අත්අඩංගුවටගෙන අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ අනුව අද පෙරවරුවේ ඔහු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අපමත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. ජනාධිපතිවරණය පරාජයට හේතුව තීන්දුව තීරණ ගැනීමට කල්මැරීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. වතල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. පසුගිය ජනාධිපතිවරණයේදී සහය දුන් ජනතාවට ස්තුතිය පළකිරීම වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන තවත් ජනහමුවක් ඊයේ පැවැත්ුණේ වතල ප්‍රදේශයේදී. මේ ගමන තුළ අපි මතක තබා ගන්නට ඕන මහමැතිවරණ ජයග්‍රහණයේ අපේ ඉලක්කය. ඒ මහමැතිවරණ ජයග්‍රහණය කරා යන ගමනේ අපි හැම දිනකටම කැපකිරීම කරන්නට සිද්ධ වෙන. අපි අපේ න්‍යාය පත්‍රය ආරම්භ කරන පළවෙනි මාතෘකාව වන්නේ කොටන් නැදපු සියලු දෙනාටම සැලකීමේ කෙලෙහිුණ දැක්වීමේ ඒ උතුම් වැඩපිළිවෙල මුල් කරගෙනයි අපි අපේ ගමන ඉදිරියට තමයි. තනතුරු තාන්න මාන්න නිසා අපි කැඩෙන්නෙත් නැහැ, අපි වෙන් වෙන්නෙත් නැහැ, අපි බිඳෙන්නෙත් නැහැ. ජනාධිපතිවරණයේදී අපිට මේ අත්පත්තුණු බරපතල ඉරණම එයට ප්‍රධාන හේතුවක් තමයි තීන්දුව තීරණ ගැනීමේ කල්මැරීමේ ක්‍රියාවලිය. අපි අපේ ගමන පටන් ගන්නකොට ප්‍රතිවාදියා හතර වතාවක් ගිහිල්ලා අවසන් කළාම ආරයි. හැම ජන කොට්ටාසයක්ම කැඩවලා අමතලත් සමාරයි. අපිට ඒ අසාධාරණය සිද්ධ වුණා. කල්මැරීමේ බාලගිරි දෝෂයට නැවතීමේ ලකුණ තබන්නට ඕන. තාන්න මාන්න තනතුරු පට්ටම් සිහින මවනව ඉන්නේ නැතුව එළවෙන මහමැතිවරණයේදී වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කරවන්නට අපි අධිෂ්ඨාන කරගන්නට ඕන. තනතුරු බදාගෙන ඉන්න සුවහසක්
සිරහත්තාල තනතුරු බදාගෙන ඉන්න අතරතුර සජිත් ප්‍රේමදාස මේ මන්ත්‍රී මණ්ඩල මන්ත්‍රී සංඛ්‍යාව රැකගන්නට දිලිහිමියෙන් රටවටේ ගිහිල්ලා ඒ යුතුකම ඉෂ්ට කරනවා. අපි මෙදාපාර මහමැතිවරණයේදී ශක්තිමත් සංවිධානයක් තුළින් අපි ජයග්‍රහණය කරනවා ඒකාන්තයි කියන ඒ ධනාත්මක ශක්තිමත් පණිවිඩය මම ඔබතුමන්ට ලබා දෙන්නට කැමතියි. කියවලා කියන ඔරලෝසුවේ බට්ට එකම ස්ථානයේ නොරැඳී එහාට ගියොත් ආපහු මෙහාට වෙනවා. ඒ නිසා අද පාලන තන්ත්‍රයේ ජනාධිපති ධුරය නොලැබුණා. නොබෝ කාලෙකින් නැවත මාත් ඔබට මේ රට ජනාධිපති වෙන්න අවස්ථාව ලැබුණා කියන එක මම මතක් කරන්න කැමතියි. දේශපාලන වේදිකාවේ පළවූ අදහස් කිහිපයක් දැන් නැවත වරක් එයා හිතනවා මේ ජනතාව පුනක්කු කන ගොන්නු ජාතියක් කියලා. එයා හිතාගෙන ඉන්නේ අපි කවුරුත් බලාගෙන හිටිය රූපවාහිනී ටෙලිනාට්‍ය තුල ඒ වගේම චිත්‍රපට ශේෂ්ත්‍රයේ ඉතාමත්ම ප්‍රවීණෙක් හැටියට ජනප්‍රසාදයට පත් වෙච්ච ජනප්‍රිය නළුවා හැටියට රටේ ජනතාවගේ ප්‍රසාදය ලැබපු ඒ නිහතමානී රංජන් රාමනායක මහත්තයාත් අතර පාර්ලිමේන්තුව කියන්නේ පිස්සංකොටුවක් නෙමෙයි. මහ බැංකුවේ බැඳුම් කර වංචාවේ මහ මොළකාරයෝ ඒකට උදව් කරපු දේශපාලඥයෝ දෙන්න පුළුවන් ඉහළම දඬුවම් දෙන්න මහජන මුදල් මංකොල්ල කාලා දිනවනම්. අපි දැක්ක රූපවාහිනී වල රංජන් රාමනායක මහත්තයා පොලිසිය අය බදා ගන්නවා, කිස් කරනවා, අමුතු දේවල් කරනවා. දැන් ඒව සාමාන්‍ය මිනිසුන්ට කරන්න බෑනේ. ඒකෙන් පැහැදිලි වෙනවා තාම ඔවුන්ගේ බලය අයුතු ලෙස පාවිච්චි කිරීමක් හැටියට අපි ඒක දකින්නේ. සර්ච් වොරන්ට් එකක් අරන් ගියේ එතුමා පෞගිය රජයේදී අර ඇමති දේශපාලන පිළිගැනීම කරන ආයතන ප්‍රධානීන් වල නඩු හදපු හැටි තිබිච්ච එකක් අහුවෙලා තියෙනවා. ඒක වැඩිතරතුරු ගන්න තමයි සර්ච් වොරන්ට් එක ගත්තේ. මෙහෙමයි සරල සම්දර්ශන පාමින් තියෙනවා. අපි දකින විදියට ජනතාව බලාපොරොත්තුනේ මේක නෙවෙයි. ඉඳ අපි 얘ගෙන කනගාටු වෙනවා. දැන් එනවා නාඩගම් කලාවේ විවිධ නාඩගම් කෝලම් එකින් එක එනවා වගේ. දැන් රංජන් කෝලමන් රංග දක්වමින් තිබෙනවා. ඊළඟට කවුද එන්නේ? ඊළඟට කවුද ගේන්නේ? දැන් මේ වගේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. දැන් වැස්සදායක කියලා කියන්නේ ඊටාම උත්තරීතර තැනක්. අපි දැක්කා ඒ ස්ථානයේට නොගැලපෙන පුද්ගලයන් කිහිප දෙනෙක් ඊටාම අශීලාචාර විදියට හැසිරෙනවා. එහි ප්‍රමුඛතම කෙනෙක් තමයි රංජන් රාමනායක මැතිතුමා කියලා කියන්නේ. එතුමා හිතාගෙන ඉන්නේ මේ රට චිත්‍රපට එතුමා රඟපෑමක් තමයි කරන්නේ. විශේෂයෙන්ම මේ රටේ උත්තරීතර අධිකරණයට විවිධාකාරයෙන් බලපෑම් කරලා විනිශ්චයවරුන්ට බලපෑම් කරලා ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බලපෑම් කරලා ඒත් එක්කම මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට විවිධ බලපෑම් කරපු දුරකථන ඇමතුම් ගණනාවක් ඔහුගේ දෘඪ තැටියක් ඔහු සතුව තිබුණු දෘඪ තැටියක් මාර්ගයෙන් අනාවරණය වෙන බවක් තමයි අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ. විරාමින් අනතුර තවත් තොරතුරු බලාපොරොත්තු ඇතැයි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දී තිබෙනවා. අදාළ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස් ප්‍රතිපූජිත ජයසුන්දරයන මහතුරුන් අද අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එහිදී කොළඹ අතිරේක මහේෂ් රාත් ප්‍රියන්ත ලේනගේ මහතා හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා මෙතෙක් දින ලබා දී නොමැති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් අසාත් සාලි සහ එම්.එල්.එම්. හිස්බුල්ලා යන මහතුරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවද ඔහු සඳහන් කළා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේ මෙම සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් සහ හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විෂේවර්ධන මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවයි. පරීක්ෂණවල ප්‍රගතිය සලකා බැලූ මහේෂ් රාත්වරයා හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දරයන සැකකරුවන් තවදුරටත් ලබන 22 වනදා තෙක රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කර තිබෙනවා. බහරගම හා තවත් ප්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 9 සිට පැය 24ක කාලයක් ජල සැපේ මත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව බහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැරන්වත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ හා පාදුක්ක යන ප්‍රදේශවලට එම කාලය තුළ ජල සැපීම අත්හිටවනු ඇති.
කලටුවාව සිට මහරගම දක්වා ජලය සැපයන ප්‍රධාන මාර්ගයේ අත්‍යවශ්‍ය නරත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කරන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ. අලව ගිරිවුල්ල මාර්ගයේ පිහිටි ගම්මානයක් වන වැලිහිඳ ගම්මානයේ කලක සිට පවත්වාගෙන යන ගල්වල හේතුවෙන් එහි වැසියන් දැඩි පීඩාවට පත්ව සිටිනවා. ගම්වාසීන් පවසන්නේ මෙම ගල්වලවලින් පුපුරවා හැරෙන ගල් කැපිලි තම නිවෙස්වල වහලය මතට වැටීමෙන් දැඩි පීඩාවට ලක්ව සිටින බවයි. නිවාස 15කින් යුත් අලව්ව ගිරිඋල්ල මාර්ගයේ වැලිහිඳ ගම්මානයේ වැසියන් වසර කිහිපයක සිට මෙම ගල්වල හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටින බව වාර්තා වනවා. පෙරවරු 10ත් පසුරු 2ත් අතර කාලයේදී එක්වරකට එක් වෙඩිල්ලක් පමණක් පුපුරවා හැරීමට අවසර ලැබී තිබියදී ගම්වාසීන් පවසන්නේ එකවරකට ගල් වෙඩි 5ක් හෝ 6ක් පුපුරවා හැරීමට එහි කටයුතු කරන බවයි. මේ හේතුවෙන් විශාල ප්‍රමාණයේ ගල් කැබලි නිවාසවලට බැටි වැලිහිඳ ගම්මානයේ නිවාස සියල්ලටම හානි සිදුව තිබෙනවා. ඉඳන් එකට එකපාරට ගල් වෙඩිල්ලක් පත් වුණා. ඒක මේ ඒ පත් වෙනොත් එක්කම වැඩි වර්ෂයක් වගේ ගල් ආවා. ගල් ඇවිල්ලා මේ අපි විදුල ගේපිරේට එකක් වටනවා, එහා පැත්තේ ගේ එකක් වටනවා. ඊට පස්සේ ඒ ගල් හැදින්න කියලා අපි මෙයාලා ගියා. ගල් එක්ක හකුලා තියන්න පොලිසියන් අවු කියලා එලා එක්ක හකුලා තියන්න මේ එහාට ගියාම තව වෙඩිල්ලක් පත් වුණා. අපේ දුව නනා ඉන්න තැන තම වැස්නේ ඇවිදilla. ඊට පස්සේ කෑ ගැහුවා. කෑ ගහනකොට අපි එළියට බැන්න පොඩි එකෙක්නත් එතනමයි සෙල්ලම් කර කර හිටියේ. පහට විතර වාගේ මායි මහත්තයා ඉඳගෙන එළියෙන් තේකක් බිබී හිටියල් ගල් බංකුවක් උඩ කොහමරි ලොකුවට ආව ගලාගෙන වාගේ. ඊපස්සේ මොනවද වැටුනේ කියලා බලන් යනකොට උඩ ඉඳන් එනවා ආයි ලොකුවට ගල් ගොඩාක් එනවා, ලොකු ගල්. එහා ගෙදර මල්ලිකය ගැහුවා, "ඕන් අක්කේ මෙහාට එන්න මෙහාට දුවගෙන ඇවිල්ලා තමයි බේරුනේ. නැත්තං ඒ ගල් ගෙඩි වැටුණා නම් ලොකු ගල් ගෙඩි. අවුළු කැටයක් වැටලා මැරුණත් ඉතින් කවුරුවත් දන්නේ නැහැ. ඒ වගේ කිව්ව යුතු කවුරුවත් නැහනේ." වැලිහිඳ ගම්බැසියන් නිකටලුව පිළිබඳව කොතෙකුත් බලධාරීන් දැනුවත් කළද ඊට කිසිඳු නීතිමය පියවරක් ගැනීමට බලධාරීන් ක්‍රියා කර නොමැති බවට ඔවුන් චෝදනා කරනවා. ගම්පාසින් ඉල්ලා සිටින්නේ තමන් මුහුණදී ඇති මෙම තත්ත්වය සම්බන්ධයෙන් සොයාබලා හැකි ඉක්මනින් විසඳුමක් ලබා දෙන ලෙසයි. ජංගම දුරකථන ජනමාධ්‍ය වේදේ ප්‍රචලිත කිරීමේ අරමුණින් අද දෙරණ පවත්වන වැඩමුළු මාලාවේ තවත් වැඩමුළුවක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී පසුගියදා පැවැත්වුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ මගින් එහි අවසන් වසර සිසුන් වෙනුවෙන් මෙම ජංගම දුරකථන ජනමාධ්‍ය වේදේ පිළිබඳ වැඩමුළුව සංවිධානය කර තිබුණා. අද දෙරණ මෝජෆෝස් මගින් පැවැත්වූ මෙම වැඩමුළුවේදී ජංගම දුරකථන ජනමාධ්‍ය වේදේ පිළිබඳ න්‍යායාත්මක දැනුම සහ ජංගම දුරකථනයේ භාවිතයෙන් වීඩියෝ නිෂ්පාදනය සිදු කිරීම පිළිබඳ ප්‍රායෝගික පුහුණුව ලබා දීම සිදු කෙරුණා. වැඩමුළු අවසානයේදී සිසුන් විසින් ජංගම දුරකථනය පමණක් භාවිතයෙන් නිෂ්පාදනය කරන ලද නිර්මාණ ඇගයීමද මෙහිදී සිදු වුණා. විශේෂයෙන්ම ජංගම දුරකථන සම්බන්ධයෙන් අද තරුණ පරපුර බොහෝ විට නැඹුරු වෙලා තියෙන්නේ සමාජ ජාල මාධ්‍ය සහ අන්තර්ජාලය තුළ නිකරුණේ කාලය ගත කරන්න. හැබැයි දෙරණ නාලිකාව මේ කරන වැඩසටහන හරහා විශේෂයෙන්ම ජංගම දුරකථනය හරහා අපිට මොනතරම් දේවල් කරන්න පුළුවන්ද, මොනතරම් ප්‍රයෝජනවත් දේවල් වලට අපේ කාලය යොදවන්න පුළුවන් කියන දේ සම්බන්ධයෙන් දෙරණාලිකාවේ අද කරපු වැඩසටහනෙන් විශාල දැනුමක් ලබා දුන්නා. සරන්දවරු මෝජ එනපඩම් ஊடக கற்கை நெறி சம்பந்தமான ஒரு பயிற்சி பட்டறையை நடத்தியது. இதன் மூலமாக எங்களுக்கு மிகுந்த ஊடகவியல் நுணுக்கங்களை கற்றுக்கொள்ளக்கூடியதாக இருந்தது. அந்த வகையிலே அது திறன டிவி தொலைக்காட்சி மற்றும் நமது பல்கலைக்கழக ஆசிரியர்களாம் என்பவர்களுக்கு மிகவும் நன்றியை தெரிவித்துக் கொள்கின்றோம். As university students, this was our first exposure towards mobile journalism. It was a simple and interesting event and we were able to get a clear understanding of how to use the mobile phone in capturing a video, editing and everything. Thing and we will be able to use that for our day to day activities as well as for our research work. So I would like to give my thanks towards the TV Dharana for giving us such a precious opportunity. තවත් දේශීය පුවත් කිහිපයක් දැන්. ත්‍රිපිටක පොත් වහන්සේ 59ක්, අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ මුගලන් මහරහතන් වහන්සේගේ ශ්‍රී ධාතුන් වහන්සේ ඇතුළත් ධාතු කරඬුවක් වැලිමඩ දිමුතුගම ශ්‍රී මහා දිමුතු විහාරස්ථානයේ වෙත වැඩමවීම ඊයේ සිදු කෙරුණා. බණ්ඩාරගම රයිගම රජමහා විහාරස්ථානයේ පින්කඩ 3ක් ඊයේ උදැසන බිඳ ඉන් දෙකක තිබූ මුදල් සොරකම් කළ පුද්ගලික සොයා බණ්ඩාරගම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
යොෂිඩා පදනමේ නිර්මාතෘ පූජ්‍ය බානගල උපතිස්ස හිමියන්ගේ 70 වන ජන්මදින සමරමු උත්සවය විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉන්දියේ මැති ඇමතිවරුන් ඇතුළු ආරාජිතයන් රසිකගේ සහභාගිත්වයෙන් කිරිබත්ගොඩ සපුගස්කන්ද යොෂිඩා පාසල් පරිශ්‍රයේදී ඊයේ පැවැත්වුණා. මීට අමතරව සපුගස්කන්ද යොෂිඩා ශෝකංජි ජාත්‍යන්තර පාසල පිහිටුවා වසර 20ක් සැපිරීම නිමිත්තෙන් වූ හරිත පාගමන සහ ප්‍රදර්ශනාත්මක රථචාරිකාවද ඊයේ පෙරවරුවේ පැවැත්වුණා. හංගල ජලතර ප්‍රදේශයේදී 15 වැනි දැරියක් ධාවනය කරමින් තිබූ පාපදියක් මාර්ගයේ ලිස්සා ගොස් සිදු වන තුරින් බරපතල තුවාල ලැබීම දැරිය හෝමාගම මූලික රෝහලට අතුලත් කිරීමෙන් පසු මේ ගොස් තිබෙනවා. කිරම කරමැටිය ප්‍රදේශයේදී ගසක් කපමින් සිටි පුද්ගලයෙක් එම ගසරම යටවීම ඉරානය න්‍යෂ්ටික ගිවිසුමේ බැඳීම් වලින් ඉවත් වී තිබෙනවා. ඉරාන කැබිනට් මණ්ඩලයේ ඉරිදා රැස්වීමෙන් පසු මේ තීරණය ගත් අතර ඉරාකයේද සිය බිමෙන් විදේශ හමුදා පිටමන් කිරීමේ යෝජනාවක් සම්මත කරගත්තා. මෙතර ඉරාකයේ සිය හමුදා බටපිරිස් පිටබං කිරීමට පියවර ගන්නේ නම් ඊට එරෙහිව ඔවුන්ට දැඩි සම්බාධක පනවන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා. සිය න්‍යෂ්ටික වැඩපිළිවෙල අත්හිටුවමින් ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශය, චීනය, රුසියාව සහ ජර්මනිය සමග 2015 වසරේදී එළඹුණු න්‍යෂ්ටික ගිවිසුමෙන් පනවන ලද කිසිදු තහංචියකට තවදුරටත් තමන් නොබැඳෙන බව ඉරානය ප්‍රකාශ කළා. නිවේදනයක් නිකුත් කරමින් එරට කියා සිටියේ න්‍යෂ්ටික වැඩිදියුණු කිරීම එසේ වැඩිදියුණු කරන මට්ටම න්‍යෂ්ටික ද්‍රව්‍ය ප්‍රමාණය හෝ පර්යේෂණ හා සංවර්ධන පිළිබඳ සිය හැකියාවට අදාළ කවර හෝ සීමාවක් තවදුරටත් අනුගමනය නොකරන බවයි. එරට හමුදා ජෙනරාල්වරයෙකු වූ කාසෙම් සුලේමානි ඇමරිකාව විසින් ඉරාකයේ බැග්ඩාඩ් අගනුවරදී මරා දැමීමෙන් අනතුරුව ඇමරිකාව හා ඉරානය අතර උණුසුම් තත්ත්වය තව තවත් ඉහළ යමින් පවතිනවා. මේ අතර සිය රටේ රැඳී සිටින විදේශ හමුදා ඉවත්ව යා යුතු බව පැවසෙන යෝජනාවක් ඉරාක පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් විසින් සම්මත කර තිබෙනවා. විදේශීය හමුදා ඉරාක භූමිය, ගුවන්තලය හෝ ජල තීරය කිසිදු කාරණයක් මත භවිතයට ගැනීම තහනම් කිරීමට පියවර ගන්නා ලෙසද මන්ත්‍රීවරුන් එම යෝජනාවෙන් ඉල්ලා තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත අන්තර් සමාජ පළමු පෙළ පන්දුවාර 2020 ක්‍රිකට් තරගාවලිය පසුගියද ආරම්භ වුණා. පසුගිය සති අන්තයේදී නිමා වූ එම තරගාවලියේ තරඟ තොරතුරු වෙතයි මේ අවධානය. තරගාවලියේ පළමු තරගය පැවැත්වුණේ ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය අතරයි. තරගයේ පළමුව පන්දුවර පහර දුන් ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 153ක් රැස් කළ අතර පිළිතුරු ලෙස නාවික හමුදා ක්‍රීඩා සමාජයට කඩුලු 7ක් දැවී නියමිත පන්දුවාර 20 අවසානයේදී රැස් කරගත හැකි වූයේ ලකුණු 98ක් පමණයි. ඒ අනුව තරගයේ ජය වාර්තා කළේ ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයයි. මෙතර මේගමෝ ක්‍රීඩා සමාජය පරාජය කරමින් අනෙක් තරගයේ ජය වාර්තා කළේ ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජයයි. තරගයේ පළමුව පන්දුර පහර දුන් මේගමෝ ක්‍රීඩා සමාජය පන්දුවාර 19 පන්දු 5කදී සියලු දෙනා දැවී ලකුණු 118ක් රැස් කළ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පන්දුවාර 19 පන්දු 4කදී කඩුලු 6ක් පමණක් දැවී ජයග්‍රහ ඉලක්කය පසු කර ගියා.